ඔබලා දැන් මේ යන මග වෙනස් කළ යුතුය. මම කියන්න ඕනේ නෑ සියලුම දෙනා දන්නවා මේ රට අපි ඉතිහාසයේ කවදාවත් අත්විඳේ නැති විදියට මහා විශාල ව්‍යසනයකට අහු වෙලා ඉන්නේ. කවදාවත් අපි දැක්කේ නෑ ඉස්පිරිතාලවල මේ වාගේ මිනිස්සු මිය යනවා. රත්නපුර රෝහලේ කරාපිටිය රෝහලේ හදිසි අවස්ථාවකට පත් කළා. බොහෝ රෝහල් වල ලෙඩ්ඩු ඇඳවල් උඩ ඇඳවල් යට එළියේ වත්තේ වැටිලා ඉන්නවා. අපි කවුරුත් මේක සම්බන්ධයෙන් මොකද ඒකට කියන්නේ කාලකන්ණි සන්තෝෂයක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හැමෝටම මේ සම්බන්ධයෙන් හිතට අමාරුයි දුකයි මේ අපේ රටේ මිනිසුන්ට වෙලා තියෙන දේ සම්බන්ධයෙන්. එතකොට විශාල සෞඛ්‍ය ප්‍රශ්නයකට අපේ මිනිස්සු මුහුණ දීලා තියෙනවා. ලෝකේ ශීඝ්‍රයෙන්ම මං හිතන්නේ පුද්ගලයෝ 1000ක් ගත්තොත් කී දෙනෙක් මිය යනවද කියලා බැලුවොත් ඒක පුද්ගල කොවිඩ් මරණ සංඛ්‍යාව මම හිතන්නේ ලෝකේ ඉහළම තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඔව් අපි පිළිගන්නවා වැක්සීන් වැඩපිළිවෙල ශීඝ්‍රයෙන් ඉස්සරහට යනවා. නමුත් කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්ත වීම ඊට වඩා ඉස්සරහින් යනවා. ඒකයි වෙලා තියෙන්නේ. අපේ බොහෝ දෙනා දන්නේ නැහැ එන්නත් මාත්‍රා දෙකම ගත්තේ නැත්නම් Tamante ඒ කොවිඩ් වැළඳෙන එක නවතිනවා කියන සමහරු හිතනවා එක මාත්‍රාවක් අරගෙන ඊළඟ දවසේ එළියට යන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් මේ ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය ලෝකේ කවුරුත් දන්නවා ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරිගෙන යනවා. එතකොට මේක විශාල ප්‍රශ්නයක්. දැන් ඊයේ 98ක් මැරලා තියෙනවා. පෙරේදා 98ක් මැරලා තියෙනවා. දැන් 5000 ඉක්මවලා තියෙනවා මරණ සංඛ්‍යාව. අපි දැක්කා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියනවා ඔහුට ඇත්ත කියන්න හැකියාවක් නැහැ. මයිදානේ දිවයිනේ පුවත්පත් අයිලම්පු අපතරෝ කියලා තියෙනවා. ඔහුට මීට පස්සේ ඇත්ත කියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒකට එතුමත් යථාර්ථය ජනතාව දැනුවත් කරන්නේ නැත්තම් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපිට එක එකනා සමාජ මාධ්‍යෙන් දාන පෝස්ට් වලින් තමයි බලා ගන්න පුළුවන් අර සිරස මාධ්‍ය වේදිනිය දාපු පෝස්ට් එක වගේ වයි. හැබැයි ඒ සත්‍යක පැත්තකින් තියන්න. අනිත් සත්‍ය මොකද්ද? මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමට බඩු මිල එක පැත්තකින් ඉහළ යනවා, ආදායම අනිත් පැත්තෙන් කඩාගෙන වැටෙනවා. හරි. එක දවසක් කියනවා පොහොර ගේන්න දෙනවා කියලා ආයි කියනවා තහනම් කළා කියලා. අපි දකිනවා හැමදාම වාගේ හරි බඩු මිල ඉහළ යනවා. අනිත් පැත්තෙන් ගෑස් නැහැ. Breaking.lk